ආයුබෝවන් අදත් ඔබ මේ එක්ක සිටින්නේ අමාසඳු මියුසික් ඇකඩමි YouTube channel එකත් සමඟ දයාබර දරුවනේ යාළුවනේ වැඩිහිටියනේ ඔබ සමටයි කතා කරන්නේ ගිය වාරේ මා සංගීත භාණ්ඩයක් විදිහට රෙකෝඩ් එහෙම නැත්නම් මේ සුලගේ ආධාරයෙන් හරක දා ගන්න බටහිර භාණ්ඩයක් ගැන කතා කරා අද ඔබට කතා කරන්නේ මෙන්න මේ ටැම්බරින් කියන බටහිර සංගීත භාණ්ඩය නැත්නම් තාල වාද්‍ය භාණ්ඩය ගැන මේ තාල වාද්‍ය භාණ්ඩය බොහෝ විට මේක ඔබ දැකලා ඇති මේ මේ භාණ්ඩය පර්කෂන් භාණ්ඩ ගණයට තමයි වැටෙන්නේ ඒ කියන්නේ තට්ටු කිරීමෙන් හඬ පොද ගන්න භාණ්ඩය මේ බටහිර භාණ්ඩවල විශේෂත්වයක් තියෙනවා පවුල් වශයෙන් තියෙන්නේ කියලා මම ඔබට කල්ලාතු වෙනදා දැන්වත් කරලා තියෙනවා දැන් වයිලිනයක් ගත්තම වයිලින් වියොලා චෙලෝ ඩබල් බේස් වගේ වයිලින් පවුලක් තියෙනවා ඒ වගේම තමයි මේ ටැම්බරින්ටත් පවුලක් තියෙනවා ඒ පවුලේ සාමාජික කිහිප දෙනෙක් මම කියන්න බේස් ඩ්‍රම් සයිඩ් ඩ්‍රම් කෙටල් ඩ්‍රම්ස් බොංගෝ ඩ්‍රම්ස් කොංගෝ ඩ්‍රම්ස් ඒ වගේම ඒ වගේ භාණ්ඩ අතරේ මේ ටැම්බරිනේටත් විශේෂ වූ සුවිශේෂ වූ ස්ථානයක් හම්බෙනවා. ඉතින් විද්‍යාවේදී මේකට කියන්නේ සමාගත භාණ්ඩ කියලා. ඔබ දන්නවා පෙරදිග සංගීත භාණ්ඩයක් විදිහට නම් අපි කියන්නේ අවනත භාණ්ඩ කියලා. අවනත භාණ්ඩ කියලා කියන්නේ ස්වභාවික සතෙකුගේ හැම යොදාගත් භාණ්ඩයක් නිසා තමයි අවනත භාණ්ඩ කියලා කියන්නේ. බටහිර ක්‍රමයේදී මේකට යොදා ගන්න කෘතිම හම මේ කෘතිම හම ඔබ දන්නවා මේ එංගලන්තය වගේ සීතල රටවල මේ භාණ්ඩ බොහෝ විට තූර්යවාද කණ්ඩායම් වලට යොදලා තියෙන්නේ මේ කෘතිම හම යොදලා තියෙන්නේ දැන් ස්වභාවික සතෙකුගේ හමක් යොදාගත්තොත් ඒක ඉක්මනට මේ සීත නිසා නරක් වෙන්න බලනවා නමුත් මේ කෘතිම හම එහෙම නරක් වෙන්නේ නැහැ ඒ නිසා තමයි මේ ඩ්‍රම්ස් වලට මේ ආකාරයට මේ કૃතිම පටලයක් උදලා තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා අපේ රටේ දේශීය සංගීත භාණ්ඩ අතර පන්තිරුව තියෙනවා, රබාන තියෙනවා. ඉතින් ඒකේ අනුසාරයක් මේ වටේට මෙන්න මේ කැල් තියෙනවා. මේක කැල් තියෙනවා. ඒ වගේම මේකේ රබාන හැම වෙනකොට මේ විදිහට કૃතිම පටලයක් උදලා තියෙනවා. ඉතින් මේ පර්කෂන් භාණ්ඩේ ගැන ඔබට දයාබර දරුවනේ ඔබට දැන් මා කියා දුන්නා වගේම මේක යොදා ගන්න තැන් තියෙනවා සාමාන්‍යයෙන් අපේ පෙරදිග නෙවෙයි බොහෝ විට බටහිර තූර්යවාද කණ්ඩායම්වලදී මේ කියන ටැම්බරින් භාණ්ඩේ යොදා ගන්නවා ගොඩක් නෙමෙයි දෙකක් විතර වගේ බොහෝ විට යොදා ගන්න අවස්ථා තියෙනවා ඉතින් එහෙමනම් බොහෝ විට ඔය පෙරහැරවල් සාමාන්‍යයෙන් ඔය තොරන් කාලවලදී උඩට දකින්න ලැබෙනවා මේක. විනදු කියන්නේ බොහෝ විට රබා යොදා ගන්නවා වගේම මේ භාණ්ඩයක් යොදා ගන්න අවස්ථා තියෙනවා. එහෙමනම් මම ඔබට මේකෙන් යම් හඬක් නිකුත් කරමින් තාලයක් තබා ගන්න ආකාරය මම ටිකක් ඔබට කියලා දෙන්න. මේ බලන්න මේ මාපට ඇඟිල්ලෙන් පුළුවන් අපිට මේක විවෘත හඬක් යොදන්න. ඉතින් අපිට පුළුවන් මේ දබර ඇඟිල්ල, සුළ ඇඟිල්ල, මැද ඇඟිල්ල වගේ යොදලා ඒ විදිහට අපිට මේකෙන් හඬක් යොදා ගන්න පුළුවන්. ඒ අතර මේ අතින් දබර ඇඟිල්ලෙන් වගේ සල්ලුවට ගහලා හඬක් යොදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට පුළුවන් නම් මෙහෙම ගන්න පුළුවන්
4 එක. 4 න් 4ට යන එක. මේක අපිට පුළුවන් 6 8 කරන්න. ඒ කියන්නේ අපි කෙම්ටු කියලා කියන්නේ. එහෙම නැත්නම් 8 න් 6 6 8 අපි ගන්න. අම්බලම පිට පොඩ්ඩක් එක මාර් වෙන හැටි. ඔන්න 4 4 එකකින් ඇවිල්ලා ඔන්න 6 8 making විවිධ වූ තාල ආගාත තබමින් වාදනය කරන්න. එහෙමනම් අද ඔබට තයාගල දරුවනි යාළුවනි සහෝදර සහෝදරිනි ඔබ සැමට මම අද ඔබට කියලා දුන්නේ විශේෂයෙන්ම මේ පාසල් යන දරුවන්ටත් මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතපු නිසා මේ ටැම්පරින් එක ගත්තේ. ඉතින් එහෙමනම් තවත් දවසක මෙවැනි සංගීත භාණ්ඩයෙන් අපි හමු වෙමින් අදට ඔබගින් සමු ගන්න කාලේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊළඟ දවසෙත් ඔබගේ ආලින්දයට මා පැමිණෙනවා. එහෙමනම් මා ඉල්ලා සිටිනවා එදා මෙදා තුර ඔබගින් ඉල්ලා සිටියා වාගේ අපේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, comment කරන්න, like කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.